සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සියලු දෙනාට. තිය තෙපුලෙන් ඇසුවන් සිත් සනසන තථාගත ශ්‍රී සද්ධර්මය ජීවිතේ හදවතට සමීප කරමින් ඔබේ ජීවිතය සාදු ජීවිතයක් බවට පත් කරන්නට නිරන්තරයෙන් උත්සාහ කරන මේ ධර්ම සංනිවේදකයා මෙලෙසින් ඔබ වෙනුවෙන් ගෙනෙන උතුම් වූ ධර්ම දේශනාව මේ පැයට නියමිතව දැන් ආරම්භ කරනවා. දේශනාව පවත්වන පූජනීය කෝරළයාගම සර්ණතිස්ස ස්වාමීන් වහන්සේ අපි සාදුනාද පවත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. ගැමුණුපුර මාලබේ පදිංචි ලක්ෂි ප්‍රියංගා මහත්මිය ප්‍රධානව ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි යසිත පොතනුවන් දියණිය මනේෂා උදානි දියණිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස දේශනාව සඳහා දායක වී කටයුතු කරන්නේ. එහෙමනම් සදහම් අසන්න පෙර ආතුව සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට සාදුනාදයක් පවත්වලා තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනි. සාදු සාදු සාදු. සම්මන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි දහම් මුතුවැල ධර්මදේශනා මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා සූදානම් වෙලා ඉන්න මොහොත. මේ උතුම් ධර්මදේශනාව බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ
ලක්වැසි ලෝවැසි සියලු දෙනා වෙනුවෙන්ම දානය කරවන්න දායකත්වයේ ධර්මින් රැස් කරගන්න සියලුම කුසලානි සංස ධර්මයන් ඊතාම ඉක්මන් භවයක ඊතාමත්ම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න තීරණය කළේ මජ්ඣිම නිකායෙහි සඳහන් වන පෝතලිය කියන සූත්‍ර දේශනාව. මේ පෝතලිය සූත්‍ර දේශනාවේ සාරය පිළිබඳව මුලින් සිහිපත් කළොත් අපේ බුදුරජාණන් වහන්සේ අංගුත්තරාප කියන ජනපදයේ ආපන කියන නියම් ගබේ වනලැහැබක විවේකීව වැඩවාසය කරපු වෙලාවේ පෝතලිය කියන එක්තරා ගෘහපතියෙක් ජංගා විහරණය සඳහා, ජංගා විහරණය කියලා කියන්නේ මේ පාදවලට ව්‍යායාම කරනවා. ඒ ව්‍යායාම කිරීම සඳහා තමන්ගේ නිවසින් බැහැර වෙලා ඇවිදගෙන යන වෙලාවේ භාග්‍යතුන් වහන්සේ විවේක සුවයෙන් වැඩ ඉන්න වනලැහැබට පැමිණිලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණාම ටික වෙලාවක් බුදුරජාණන් වහන්සේත් එක්ක සතුටු සාමීචී කතා කළා. ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ ඔහුට ආමන්ත්‍රණය කළේ ගෘහපතිවාදීන්. ගෘහපතිවාදීන් කියලා කියන්නේ ගෘහපතිය කියලා තමයි කතා කළේ. හැබැයි මේ පෝතලිය ගෘහපති තමන්ට ගෘහපතිවාදීන් ආමන්ත්‍රණය කරනවට සතුටු නෑ. ඒ බව ඔහු ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේට. ඇයි සතුටු නැත්තේ? ඔහු කියනවා මං ගිහි සංයෝජන අත්හැරලා ඉන්නේ. මා සතු යම් ධනධාන්‍යයක් තිබුණනම්, රංගරිදියක් තිබුණනම් ඒ සියල්ලම මං අත්හැරලා පුතාට දීලයි තියෙන්නේ. ඒ වගේම තමන් සතු ගොවිතැන් වෙළහෙළඳාම් කටයුතු යමක් තිබුණනම් ඒ සියල්ලෙනුත් මම නිදහස් වෙලා ඒ සියල්ලත් අත්හැරලා පුතාට පවරලයි තියෙන්නේ. එහෙනම් මං දැන් ධනෙ හම්බ කරන්නේ නැහැ. දෙහු ඌ මට ගෘහපති වාදයෙන් ආමන්ත්‍රණය කරන්න එපා කියලා. ගිහි සංයෝජනයන්ගෙන් මං මිදිලා ඉන්නේ. හැබැයි ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ ඔහුට සඳහන් කරනවා මේ ආර්ය විනයට අනුව නම් ප්‍රාණඝාතය, හොරකම, මුසාවාදය, කේලම, ලෝභය, ක්‍රෝධය, මානය, ඒ වගේම අනුන්ට නින්දා කිරීම ආදී කරුණු අටක් දක්වලා මෙන්න මේ කරුණු වලින් අත් මිදිලා ඒවා අතහැරලා යම් කෙනෙක් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ලෝභ, ද්වේෂ, මෝහ දුරු කරලා සමාපatti සහ ඥාන දර්ශනෙට ළඟා වෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ කියලා. සමාපatti සුවයෙන් ඥාන දර්ශනෙට ළඟා වෙන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් ඥාන දර්ශනෙ වඩන්න ඕනේ කියලා මේ කාරණාව පැහැදිලි කරලා දෙනවා. ඒක තමයි මේ සූත්‍රයේ සාරාංශය. එතකොට පින්නතිනි මේ සූත්‍ර දේශනාවේ තවත් විශේෂ වැදගත්කමක් තියෙනවා මේ ජම්බුද්දීපය පිළිබඳව. අපේ ත්‍රිපිටකයේ දෙපොළක පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒ ජම්බුද්දීපය පිළිබඳව ත්‍රිපිටකයේ පැහැදිලි කරපු ස්ථාන දෙකෙන් එක ස්ථානයක් තමයි මේ පෝතලිය සූත්‍රය.
ජම්බුද්දීපයේ පිළිබඳව විශේෂ විස්තරයක් පෝතලිය සූත්‍ර අට්ඨකථාවෙන් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ ජම්බුද්දීපය කොයි වගේද? ජම්බුද්දීපය මොනතරම් ආශ්චර්යමත්ද? මිනිස්සුන්ට පින් ඇති කාලෙට, මිනිස්සුන්ගේ පින් මදි කාලෙට ජම්බුද්දීපයට මොකද්ද වෙන්නේ? මොන විදිහේ විපර්යාසයන්ට ලක් වෙනවද? පංචමහා ගංගාවන් කොයි වගේද? මේ දහමේ සඳහන් කරන සුවිශේෂී විල් සහ පොකුණු, මේ හිමාලයේ කොයි ප්‍රදේශවලද තියෙන්නේ? මේවාගේ සුවිශේෂී විස්තරයක් මේ සූත්‍ර දේශනාවෙන් භාගිතුන් වහන්සේ ගෙනහැර දක්වනවා. ඉතින් ජම්බුද්දීපය ධර්මය තුළින් හරියටම හඳුනාගත්තේ නැති නිසා වර්තමානයේ ඇතැම් පිරිස් කල්පනා කරනවා ජම්බුද්දීපය කියන්නේ ලංකාවට කියලා. ඉතින් ජම්බුද්දීපය පිළිබඳව විස්තරය දැනගත්තහම තේරෙනවා ඒ වාගේ දේවල් ලංකාවේ නැහැ කියලා. ඉතින් අපි මේ පිළිබඳව කාරණාව මේ සූත්‍රයෙන් අටකතාව සාකච්ඡා කරන්න එළඹෙන වෙලාවටම සාකච්ඡා කරමු. එහෙමනම් අපි භාග්‍යතුන් වහන්සේ මේ පෝතලිය සූත්‍රය ආරම්භ කළේ කොහොමද කියන කාරණාව මුලින් සාකච්ඡා කරමු පින්නතුනි. මේ සූත්‍රය ආරම්භ කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ඒවං මේසුතං ඒකං සමයං භගවා අංගුත්තරාපේසු විහෙරති. ආපණං නාම අංගුත්තරාපාණං නිගමු. එක සමයක භාග්‍යතුන් වහන්සේ අංගුත්තරාප ජනපදයේ ආපනනම් නියංගමේ, ආපන කියන අංගුත්තරාප නියංගමේ වැඩවාසය කරන කාලේ, අතකෝ භගවා පුබ්බන්හ සමයං නිවාසෙත්වා පත්ත චීවරං ආදාය ආපනං පින්ඩාය පාවිසි. භාග්‍යතුන් වහන්සේ පෙරවරු කාලේ මනාව හැඳ පුරවගෙන පාත්‍රා සිවුරු අරගෙන මේ ආපන කියන නියම්ගමට පිඬු පිනිස වැඩම කළා. ආපනේ පින්ඩාය චරිත්වා පච්චා බත්තං පින්ඩපාත පටික්කන්තු. භාග්‍යතුන් වහන්සේ පිඬිසිඟාගෙන ඇවිල්ලා දන් වළඳලා පින්ඩපාතය පවාරණය කළා කියලා කියන්නේ පාත්‍රය වහලා තියෙනවා. අද දවසට ආපහු ආහාර ගන්නෙ නෑ. ආය ආහාර වළඳනවා නම්, පිණ්ඩපාතේ වඩිනවා නම් ඒ හෙට දවසේ තමයි. ඒකයි පිණ්ඩපාතේ පවාරණය කළා කියලා කියන්නේ. ඉතින් පිණ්ඩපාතයෙන් වැළකිලා බුදුරජාණන් වහන්සේ යේනඤ්ඤතරු වනසණ්ඩු තේනුපසංකමි, විවේක ගැනීම සඳහා එක්තරා වනලැහැබකට එළඹුණා. තං වනසණ්ඩං අජ්ජෝ ගහිත්වා අඤ්ඤතරස්මින් රුක්කමූලේ දිවා විහාරං නිසීදී. මේ වනාන්තරයට එළඹිලා එක්තරා රුක්ෂ මූලයක දවල් කාලයේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා. පෝතලියෝපි කෝ ගහපති සම්පන්න නිවාසන පාරුපුරණු චතුපාහනාහි ජංගා විහරං අනුචංකම්ම අනුචංකමනු අනුවිචරමානු යේනසෝ වනසණ්ඩු තේනුපසංකමි. භාග්‍යතුන් වහන්සේ විවේකීව මේ වනාන්තරයේ ගහක් මුල වැඩ ඉන්න වෙලාවේ මේ පෝතලිය ගෘහපති ජංගා විහරණය සඳහා මනාව හැඳ පැළඳගෙන, ඒක තමයි පින්නතින මෙතන සඳහන් කරලා තියෙන්නේ, සම්පන්න නිවාසන පාපුරණතු
මනාව හැඳ පැළඳගෙන ජංගා විහරණය සඳහා එළඹුණා. එළඹිලා ජංගා විහරණයේ යෙදිලා ඉන්න අතරතුර යේනසෝ වනසණ්ඩෝ තේනුපසංකමි මේ වනාන්තරයටම එළඹුණා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න ප්‍රදේශයට උපසංකමිත්වා එළඹිලා තං වනසණ්ඩං ඒ වන ලැබේ අජ්ජෝගාහිත්වා යේන භගවා තේනුපසංකමි වැඩ සිටිය භාග්‍යතුන් වහන්සේ ළඟටත් එළඹුණා. උපසංකමිත්වා එහෙම එළඹිලා භගවතා සද්ධින් සම්මෝදී භාග්‍යතුන් වහන්සේ සමග සම්මෝදනීයන් කතං සාරානීයන් වීතිසාරේත්වා ඒකමන්තං අට්ටාසි සතුටු විය යුතු සිහි කටයුතු කතා කරමින් එකත් පසක හිටියා. ඒකමන්තං ටිතංකෝ පෝතලියන් ගහපතින් භගවා ඒ තදවෝච. එකත් පසක ඉන්න පෝතලිය ගෘහපතිට භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශ කළා. සංවිජ්ජන්තිකෝ ගහපති ආසනානි ගෘහපතිය ආසනය පේන්ඩ තියෙනවා. සචේ ආකංකසි නිසීදසි සචේ ආකංකසි නිසීද කැමතිනං වාඩිවෙන්ඩ ආසනය පේන්ඩ තියෙනවා කැමතිනං වාඩිවෙන්ඩ කියලා කියහම පෝතලිය ගෘහපති හිතනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මට ගෘහපති වාදයෙන් ආමන්ත්‍රණය කරනවා. මං නිකන් ගිහි කෙනෙක් කියලා හිතලා මට කතා කරනවා. මම ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ගිහි කෙනෙක් විදිහටයි දකින්නේ. ආන් එහෙම හිතාගෙන ඔහු කල්පනා කරනවා භාග්‍යතුන් වහන්සේ තමන් ගිහි කෙනෙක් හැටියට කල්පනා කරනවා. නමුත් මම ගිහි සංයෝජනයන්ගෙන් මිදිලා ඉන්නේ. ගිහි ව්‍යවහාරයන්ගෙන් මිදිලා ඉන්නේ. ඒ නිසා මට ගෘහපති වාදයෙන් ආමන්ත්‍රණය කරන එක වටින්නේ නැහැ කියලා නොසතුටක් ඇති වෙනවා. දුතියම්පිකෝ භගවා පෝතලියන් ගහපතින් ඒ තදවෝච. දැන් පෝතලිය ගෘහපති හිතනවා විතරනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දෙවන වතාවටත් කියනවා සංවිජ්ජන්තිකෝ ගහපති ආසනානි සචේ ආකංකසි නිසීද විද්‍යමානයි ගෘහපතිය පේන්න තියෙනවා ආසනය වාඩි වෙන්න කියලා. නුඹ කැමතිනම් වාඩි වෙන්න කියලා කියනවා. ඉතින් දෙවනි වරටත් පෝතලිය ගෘහපති හිතනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දෙවන වරටත් මට ගෘහපති වාදයෙන් කතා කරනවා. එහෙනම් නිශ්ශබ්ද වුණා. ඉඳගන්නේ නැහැ. නිශ්ශබ්දව ඉන්නවා. තුන්වෙනි වරටත් බුදුරජාණන් වහන්සේ පෝතලිය ගෘහපතිට ප්‍රකාශ කරනවා ගෘහපතිය ආසනය පේන්න තියෙනවා කැමතිනම් ඉඳගන්න කියලා. පින්නතින තෙවන වරටත් Tamanට ගෘහපති වාදයෙන් ආමන්ත්‍රණය කළා කියලා මොහුට හොඳටම කේන්ති යනවා. කේන්ති ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට මෙන්න මේ විදිහට කියනවා. ගෞතමයන් වහන්සේ නුඹ වහන්සේ මට ගිහි කෙනෙකුට වගේ කතා කරනවා. එය නුසුදුසුයි ගැළපෙන්නේ නැහැ. මම ඒ විදිහට මට කතා කරනවට මම කැමති නැහැ කියලා කියනවා. ගෘහපති වාදයෙන් මට ආමන්ත්‍රණය කරනවට මම කැමති නැහැ කියලා කියනවා. එහෙම කියහම අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගෘහපතියට පිළිතුරක් දෙනවා. ගෘහපතිය නුඹ පිළිබඳව මට දැනෙන ක්‍රමයක් තියෙනවා. නුඹ පිළිබඳව මට දැනෙන ආකාරයක් තියෙනවා. දැනෙන ඒ නිමිති තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ආන් එහෙම ප්‍රකාශ කරහම පෝතලිය ගෘහපති නැවත ප්‍රකාශ කරනවා. ගෞතමයන් වහන්සේ මම සියලු කර්මාන්තයන් ප්‍රතික්ෂේප කරලා ඉන්නේ. මම කිසිම කර්මාන්තයක් දැන් කරන්නේ නැහැ. මම කිසිම රැකියාවක් දැන් කරන්නේ නැහැ.
ඒ වගේම ගිහි අය වැඩ කරන විදිහට වැඩ කරන්නෙත් නැහැ. ගොවිතැන්පත් කරන්නෙත් නැහැ. ව්‍යාපාර කටයුතු කරන්නෙත් නැහැ. ධනය රැස් කරලා තියාගෙනත් නැහැ. මං ඒ සියල්ලම පවරලා දීලා මම දැන් හරි විවේකයෙන් ඉන්න කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ එහෙම කියහම නැවත ප්‍රශ්නයක් පෝතලික ගෘහපතිගෙන් අහනවා. කෙසේද ගෘහපතිය නුඹ මේ සියලු කර්මාන්ත ප්‍රතික්ෂේප කළේ? කොයි විදිහටද ගෘහපතිය මේ ගිහි ව්‍යවහාරයන්ගෙන් වෙන් වුණේ? ගිහි ව්‍යවහාරයන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙන් වුණේ කොහොමද කියලා අහනවා. එතකොට පෝතලිය ගෘහපති පින්නතුනි ප්‍රකාශයක් කරනවා, ගෞතමයන් වහන්සේ මට තිබුණනම් යම් ධනයක් හෝ ධාන්‍යයක් හෝ රත්තරණක් හෝ රිදියක් ඒ සියල්ලම මගේ පුත්‍රයාට දායාද වශයෙන් පවරලා ඉවරයි. ඒ ධනය පිළිබඳව ඔවුන්ට මම අවවාද කරන්න යන්නේ නැහැ. ධනය පවරලයි තියෙන්නේ. මේ ධනය පරිහරණය කරන්න ඕනේ මෙහෙමයි. ඔය ධනය පරිස්සම් කරගන්න ඕනේ මෙහෙමයි. ඔය ධනය හොරහතුරන්ගෙන් ආරක්ෂා කරන්න ඕනේ මෙහෙමයි. මං ඒගොල්ලන්ට ආයේ ඒවට කවදාවත් උපදෙස් දෙන්න යන්නේ නැහැ. ඒ ධනය ඔවුන් වැරදි විදිහට පාවිච්චි කළා කියලා දොස් නගන්න යන්නෙත් නැහැ. ඔවුන්ට දුන්න ධනය ඔවුන් යොදන්නේ හොඳටද නරකටද කියන එක මට වටින්නේ නැහැ. මං ඒ බැඳීම් අත්හැරලා ඉන්නේ. මම ආහාර ගන්නවයි ඇඳුම් අඳිනවයි විතරයි. මම වෙන මුකුත් කරන්නේ නැහැ. කෑම කනවා, කිලුටු වෙනකොට ඇඳුම් මාරු කරලා ඇඳුම් අඳිනවා. කාවවත් පාලනය කරන්න යන්නේ නැහැ. ධනය පාලනය කරන්න යන්නෙත් නැහැ. සියලු ව්‍යවහාර නැති කරලයි ඉන්නේ කියලා ප්‍රකාශයක් කරාම අපේ බුදුරජාණන් වහන්සේ විශේෂ ප්‍රකාශයක් සිද්ධ කරනවා. ගෘහපතිය නුඹ විසින් වෙනස් ආකාරයකට ව්‍යවහාර සමුච්ඡේදය ප්‍රකාශ කරනවා. දැන් ගිහි ව්‍යවහාරයන්ගෙන් මිදිලා කියලා කියවන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, ගෘහපතිය මේ ව්‍යවහාර සමුච්ඡේදය කියන එක නුඹ මට වෙනස් විදිහකට ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ මේ ගිහි සංයෝජනයන්ගෙන් ගිහි ව්‍යවහාරයන්ගෙන් මිදුන කෙනෙක් කොහොමද කියන එක භාග්‍යතුන් වහන්සේ තරම් දන්න කෙනෙක් නෑ තව පින්නතුනි. ඒකයි සඳහන් කරන්නේ මම දන්න විදිහට නෙමේ, නුඹ මට මේක වෙනස් විදිහකට ප්‍රකාශ කරනවා. ඉතින් එහෙම සඳහන් කරාම භාග්‍යතුන් වහන්සේ නැවත ඔහුට සඳහන් කරනවා, ගෘහපතිය ආර්ය විනයේ මේ ව්‍යවහාර සමුච්ඡේදය දක්වලා තියෙන වෙනත් ආකාරයකට. ආර්යයන්ගේ විනයේ ගිහි සංයෝජනයන්ගෙන් මිදෙන ආකාරය පෙන්වන්නේ වෙන විදිහකට. නමුත් නුඹ මට ප්‍රකාශ කරන්නේ තවත් විදිහකට. ඒ ආර්ය විනයේ තියෙන විදිහට නෙමෙයි කියලා සඳහන් කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ නැවතත් ප්‍රකාශයක් කරනවා, මේ ආර්යයන්ගේ විනයේ ගිහි ව්‍යවහාරයන් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ කොහොමද? පෝතලිය ගෘහපතිණන් සඳහන් කරන්නේ ධන ධාන්‍ය ආදී දරුවන්ට පවරලා තියෙනවා. ධනය උපයන ව්‍යාපාර ස්ථාන ආදීත් දරුවන්ට පවරලා තියෙනවා. ඔවුන්ට පවරලා දුන්න ධන සම්පත් පිළිබඳව ආපහු සෙරයක් මම හොයා බලන්න යන්නේ නැහැ. ඔවුන්ට ඒ සඳහා උපදෙස් දෙන්න යන්නේ නැහැ. ධනය පරිහරණය කිරීම සම්බන්ධයෙන් සියල්ල අත්හැරලා සියල්ලෙන් වෙන් වෙලා මම ඉන්නවා. කෑම කනවයි ඇඳුම් අඳිනවයි විතරයි මම කරන්නේ කියලා. පින්නතුනි, නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, ආර්යයන්ගේ විනයේ ව්‍යවහාර සමුච්ඡේදය කියලා කියන්නේ ඕකට නෙමෙයි කියලා. මොකද පින්නතුනි, ධර්මයේ දේශනා කරන්න නම් මුලින්ම ධර්මය අහන කෙනා ළඟ ධර්ම ගෞරවය තියෙන්න ඕනේ. දැන් පෝතලිය ගෘහපති
භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහන්න කැමතියි. පෝතලිය ගෘහපතිට බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න වුවමනාවක් තියෙනවා. ඒ විතරක් නෙමේ, භාග්‍යතුන් වහන්සේ පෝතලිය ගෘහපතිට මේ ගිහි ව්‍යවහාරයන්ගෙන් මිදෙන ක්‍රමය ප්‍රකාශ කරනවා විතරයි, ඒ ක්‍රමය මොකද්ද කියලා ප්‍රකාශ කරන්නේ. ආර්යයන්ගේ විනයේ ගිහි ව්‍යවහාරයන්ගෙන් මිදෙන ක්‍රමය වෙන එකක්, නුඹ කියන එක වෙන එකක් කියලා සඳහන් කරනවා. සඳහන් කරලා ආර්යයන්ගේ විනයේ ගිහි ව්‍යවහාරයන්ගෙන් මිදෙන්නේ කොයි විදිහටද කියන එක විස්තර කරන්නේ නෑ. අපි දෙන්නා ප්‍රකාශ කරන ක්‍රම දෙක වෙනස් කියලා විතරයි කියන්නේ. එතකොට ඇයි භාග්‍යතුන් වහන්සේ මේ ධර්මය තුල ගිහි ව්‍යවහාරයන්ගෙන් වෙනස් වෙන ක්‍රමය පෝතලියට කියලා දෙන්නේ නැත්තේ? ඒක තමයි මෙතන සඳහන් කරන්නේ. ධර්ම දේශනා කරන්න නම් මුලින් ධර්මය අහන කෙනාගේ ධර්මය අහන්න තියෙන හිත දැනගන්න ඕනේ කියලා. ආවට ගියාට ධර්ම දේශනා කරන්න කියලා දේශනා කරන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ. ධර්මය වගේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨ උත්තරීතර වූ කාරණාව අගයක් නැතුව නිකරුණේ දේශනා කරන්න අවසර දීලත් නැහැ. එහෙනම් ධර්ම දේශනා කිරීම සම්බන්ධයෙන් පින්නතුනි වෙනම ශික්ෂාපද පනවලා තියෙනවා. මෙන්න මෙහෙම අයට බණ කියන්න එපා කියලා. භික්ෂූන් වහන්සේලාට ශේඛ්‍යා ශික්ෂාපද කියලා අතර කොටසකුත් තියෙනවා. දේශනා කරනවා මේ හිස වහගෙන ඉන්න අයට බණ කියන්න එපා කියලා. පාවහන් පැළඳගෙන ඉන්න අයට බණ කියන්න එපා කියනවා. ඉතින් පාවහන් පැළඳගෙන හිටියත්, මේස් වගේ දේවල් පැළඳගෙන හිටියත් බණ කියන්න එපා කියනවා. ඒ විතරක් නෙමෙයි පින්වතුනි, මුඛය වහගෙන ඉන්න අයට බණ කියන්නත් එපා කියලා තියෙනවා. ඒක කෙලින්ම සූත්‍රවල කියලාම තියෙනවා. මුඛවාඩම දාගෙන ඉන්නවා නම් බණ කියන්න එපා කියලා. ඉතින් පහුගිය කාලේ ඕනතරම් අපි පාවිච්චි කළා තිබුණ විවිධ අසනීප තත්ත්වයන් හේතු කරගෙන. නමුත් ඉතින් දේශනාවේ තියෙන්න එපා කියලා. ධර්ම රතනයේ ජීවිතේ සම්පූර්ණයෙන්ම පූජා කළා නම් මේ භාග්‍යතුන් වහන්සේ එපා කියපු දේ නොකර මේ මුඛවාඩම අයින් කරලා ධර්ම ශ්‍රවණය කරන අතරතුර රෝගේ වැළඳිලා මම මැරුණත් කමක් නැහැ. බණ අහන්නේ මේක අයින් කරලයි කියලා හිතලා යම් කෙනෙක් ධර්ම ශ්‍රවණය කරන්න ලෑස්ති වුණොත් ඒ ධර්මයේ වෙනුවෙන් ජීවිතය අත්හැරලා තමයි ලෑස්ති වෙන්නේ. අපි කියමු මරණය සිද්ධ වුණා කියලා. නමුත් පාඩු නැහැ. ඒ සිදුවීම නිසා, ඒ වෙලාවේ මුව වැස්ම ඉවත් කරපු නිසා නම් මරණේ සිද්ධ වෙන්න හේතුව වුණේ. ඒ මරණය ඒ ආත්මේ සිද්ධ වුණා කියලා එක ආත්මයක මිදීම පමණයි වෙලා තියෙන්නේ. නිවන් දක්නා ජාති දක්වා අති දීර්ඝ කාලයක් ධර්ම රතනයේ ජීවිතයේ පූජා කිරීමේ පින පල දෙනවා. ඒක ඊටාම අග්‍රගණ්‍යයි. එතකොට මේ කාරණාව පින්නතුනි තවත් පැහැදිලි කරනකොට අර විස්තර කරනවා එක සූත්‍රයක. ඇතෙක් යුද්ධ කරන්න ගියහම යම් තරම් කාලයක් තමන්ගේ හොඬය මුඛය ඇතුලේ දාගෙන යුද්ධ කරනවා නම් ඔහු තාම ජීවිත ආසාව අත්හැරලා නැහැ කියලා. මොකද මේ හොඬේ අග පළුදු වුණොත් එතට ආහාර ගන්න එහෙම හරි බාධාවක්. ඒක හොඬේට හානි වුණොත් ඒක ලොකු බාධාවක්. ඒක නිසා තමයි හොඬේ මුඛය ඇතුළට දාගෙන තමයි යුද්ධ කරන්නේ. හැබැයි යම් වෙලාවක දැක්කොත්
හොඬවැල සම්පූර්ණයෙන් එළියට අරගෙන යුද්ධයට අවතීර්ණ වෙලා කියලා. ඒ කියන්නේ ජීවිත ආශාව අත්හැරලා යුද්ධයට අවතීර්ණ වෙලා ඉන්නේ. අන් ඒ කාරණාව ගලපනවා මේ යම් යම් හේතු නිසා භාග්‍යතුන් වහන්සේ හිස වසාගෙන ධර්ම ශ්‍රවණය කරන්න එපා කීවනම්. අපි කියමු අපි එලි මහනක බණ අහනවා, මේ පින්න වැටෙනවා, සෙම් ගතිය උත්සන්න වෙන්න පුළුවන්, ඒ නිසා ලුව වහගෙන බණ අහනවා. හැබැයි ධර්ම ගෞරවය මනාව ඉස්මතු වුණා නම් පින්න වැටිලා මට මොනවාගේ රෝග තත්ත්වයක් උත්සන්න වුණත් කමක් නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තින්නේ හිස වසාගෙන බණ අහන්න එපා කියලයි. ඒ නිසා මං අද බණ ඉවර වෙනකන් හිස විවෘතව තියාගෙන බණ අහනවා කියලා කෙනෙක් එළඹෙනවා නම් බුද්ධ වචනේට මහ පුදුමාකාර ගෞරවයක් දක්වලා තියෙනවා. ඒ දක්වන ගෞරවය, ඒ කීකරුකම අතිශයම මහත්ඵල ආනිසංසයි. ඉතින් ඒ වාගේ කාරණා ගොඩක් කියලා තියෙනවා මේ ධර්ම ශ්‍රවණය කිරීම සම්බන්ධයෙන්. අනික දහම් කරුණ විමසන්නේ නැතුව නිකරුණේ කියන්න අවසරයක් දෙන්නේ නැහැ පින්නතුනි. විමසන්න ඕනේ දහම් කාරණා. දැන් වර්තමානයේ උනත් බලන්නකො. අපි ධර්ම දේශනාවකට ආරාධනාවක් කරනවනේ. ඒක බොහොම ගෞරවණීය ආරාධනාවක් කරන්නේ. අප කෙරෙහි අනුකම්පා කරන්න, භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපිට දේශනා කරන්න කියලා. ආන්ගේ බැගෑපත් ආයාචනාවට අනුකම්පා කරලා තමයි දහම් දේශනා කරන්නේ. ඉතින් සමහර වෙලාවට සමහර කෙනෙක් දුරකථනේනුත් කතා කරනවා. අහවල් දවසේ අහවල් වෙලාවට ධර්ම දේශනාවක් තියෙනවා වඩින්න පුළුවන්ද කියලා. සමහර අය අහනවා ආරාධනා කරන්න එන්නත් ඕනද කියලා. ඉතින් දේශකයන් වහන්සේ දෙන පිළිතුර සමහරලාට එන්න එපා කියන්නත් පුළුවන්. ඉතින් ඒක උන්වහන්සේට අයිති දෙයක්. නමුත් අපි ගාව තියෙන නේ ගෞරවණීය ආරාධනාවක්. ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට මේ දේශකයන් වහන්සේගේ කතාවක් කරන්න නෙමෙයිනේ එන්න කියන්නේ. අපිට භාග්‍යතුන් වහන්සේගේ වචනේ කියලා දෙන්න කියලා තමයි එන්න කියන්නේ. ඒ නිසා ධර්ම ගෞරවයයි බුද්ධ ගෞරවයයි දෙක මෙතන තියෙන්න ඕනේ. බණ අහන කොටත් ඒ දෙකම තියෙන්න ඕනේ. ඉතින් ඒ කාරණාව ගැන කතා කරනකොට පින්නතුනි තව දීර්ඝ විස්තර කතා කරන්න ඕනේ. නමුත් මෙතනදී අපේ භාග්‍යතුන් වහන්සේ පෝතලිය ගෘහපතිට ගිහි සංයෝජනයන්ගෙන් මිදෙන විදිහ ආර්ය විනයේ කොහොමද කියන කාරණාව ප්‍රකාශ කරන්නේ නැහැ. හැබැයි නුඹ හිතන විදිහට නෙමේ ආර්ය විනයේ ගිහි සංයෝජන ප්‍රහීණය කරන්නේ කියලා විතරක් දේශනා කරනවා. ඊළඟට ධර්ම ශ්‍රවණය කරන්න ලෑස්ති වෙන කෙනාගේ මානයක් නැති වෙන්න ඕනේ. දැන් සමහර අය හිතනවා නෙමේ ඔය ධර්ම කාරණාව මම දන්නවා, ඔය දේශනාව මම කලින් අහලා තියෙනවා, ඒ හින්දා ඔය බණ අහන්න ඕනේ නැහැ. කලින් අහලා තියෙනවා වෙන්න පුළුවන්. නමුත් කරුණක් දක්වලා ඇහුවොත් මේ දේශනාවේ දේශනා කරපු මේ කරුණ දන්නවද, මේ කරුණ විස්තර කරන්න පුළුවන්ද, මේ ගැඹුරු බණපදේ නුඹට ලෙහා ගන්න පුළුවන්ද, අනික මේ දේශනාව සම්පූර්ණයෙන් නුඹට මතකද? දේශනාවේ එතනින් මෙතනින් කොටසක් ඇහෙනකොට, නැත්තම් දේශනාවට මූලික වෙච්ච නිධානය ඇහෙනකොට කෙනෙක් හිතනවා ආවක මං අහලා තියෙනවා කියලා. අහලා තියෙනවා වුණාට ඒ දේශනාවේ කියවිච්ච කිසිම ධර්මකාරණාවක් තුළ ඔහු තාමත් යෙදෙන්නේ නම් නැහැ. ධර්මයේ සඳහන් කළේ එකවරක් නෙමේ සියවරක් අහලා තිබුණත් 101 වතාවෙත් අහන්න කියලා. එහෙම ගණන් කියලා නැහැ. එකවරක් දෙවරක් නෙමේ කීපවර අහලා තිබුණත් මම මේ ධර්ම කාරණාව දන්නව කියලා හිතන්න එපා කියලා කියන්නේ. ඒ කාරණාව දන්නව නම් ඒ පුද්ගලයා මීට වඩා වෙනස් වෙන්න ඕනේ. අහලා විතරයි ඇහිලා විතරයි තියෙන්නේ. එහෙනම් දන්නව කියලා හිතාගෙන බණ අහන කෙනාට
ධර්මශ්‍රවණයානි සංසේ ලැබෙන්නේ. මොකද මානයක් තියෙනනි මම දන්නවා කියලා. අකුසල සිතක් පෙරටු කරගෙන තම යහන්නේ මානේ. මානේ කියල කියන්නේ ලොකු අකුසලය. ඒ වගේ කරුණුත් මෙතනදී පැහැදිලි කරනවා. නමුත් ඉතින් පෝතලිය ගෘහපති බොහොම වාසනාවන්තයි. පින් තියෙන නිසානේ ඇවිදගෙන ඇවිදගෙන බුදුරජාණන් වහන්සේ ගාවට එන්න ඇත්ති. ඉතින් ඒ නිසා මෙන්න මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේගෙන් මෙහෙම ඉල්ලීමක් පෝතලිය කරනවා. කෙසේද භාග්‍යතුන් වහන්සේ ආර්යන්ගේ විනේ ව්‍යවහාර සමුච්ඡේදයේ වෙන්නේ? අන්න ඒ ආකාරය මට ධර්මයෙන් දේශනා කරන සේක්වා, ඒ ක්‍රමය මට කියල දෙන සේක්වා කියලා භාග්‍යතුන් වහන්සේට බැගෑපත් ආයාචනාවක් කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, පෝතලිය මේ ආර්යන්ගේ විනේ මේ ගිහි සංයෝජන ගිහි විවහාර ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ කොහොමද? ගිහි විවහාරයන්ගෙන් මිදලා තියෙන්නේ කොහොමද? ගෘහපතිය, නුඹ ඒක දැනගන්න කැමති නම් මම නුඹට දේශනා කරන්නම්. එහෙමනම් පෝතලිය හොඳින් අහන්ඩ, හොඳින් මෙනෙහි කරන්න. හරි වටින කාරණාවක්. හොඳින් අහන්ඩ, හොඳින් මෙනෙහි කරන්න. පින්නතුනි, බණ අහන විදිහට, එකනෙ මේ අපි බණ අහන විදිහට නෙමේ බුදුරජාණන් වහන්සේ බණ අහන්න කියලා අපිට කියලා තියෙන්නේ. එතකොට බණ අහන විදිහවත් වර්තමානයේ අපි බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන සම්පූර්ණ ආනිසංසය අපිට ලැබෙන්නේ නැහැ. ඒ දේශනාවෙන් අපිට ලොකු ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. නමුත් සමහර කෙනෙක් හිතනවා අපිට අද මාර්ගඵල අවබෝධ වෙන්නේ නැත්තේ. දැන් හිතන්නකෝ, දැන් අතීතයේ එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා ඉවර වුණාම මෙච්චර ප්‍රමාණයක් රහත් වුණා, මෙච්චර ප්‍රමාණයක් අනාගාමී වුණා, මෙච්චර ප්‍රමාණයක් සකදාගාමී වුණා, මෙච්චර ප්‍රමාණයක් සෝවාන් වුණා, මෙච්චර ප්‍රමාණයක් මාර්ගඵල ලැබුවේ නැතත් මේ ධර්මය අවබෝධ කළා කියලා ප්‍රමාණ පවා සඳහන් කරලා තියෙනවනේ. එතකොට වර්තමානයේ එක ධර්ම දේශනාවක් ඉවර වෙනකොට එහෙම ලොකුවට ධර්ම අවබෝධයක් ලබාගත්ත බවක් අපි දකින්නේ නැහෙනේ. ජීවිතේ කිසිම වෙනසක් වෙන්නේ නැහෙනේ පින්නතුනි. බණක් අහන්ඩ වාඩි වෙනකොට වාඩි වුණ කෙනාට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක් තමයි නැගිටින්නේ. මොකද මේ ධර්මදේශනාව ඇතුලේ මගේ තියෙන අඩුපාඩු ගොඩාක් කියවුණා. මගේ අඩුපාඩු මට අහන්න ලැබුණා නම් ධර්මයේ තුලින් ඔහු තීරණය කරන්න ඕනේ, මේක අඩුපාඩුවක් නම් අදින් පස්සේ මම මේ වැරදි වැඩේ කරන්නේ නැහැ. ඒ වගේම තමන් ගාව තියෙන ගුණයක් ධර්මයේ තුලින් කියවුණා නම් ඒ ප්‍රමාණය තව තවත් වඩා වර්ධනය කරගන්නවා මිසක් හා එහෙනම් මම හොඳයි කියලා කල්පනා කරන්න ගියොත් එතනින් එහාට දියුණුවක් නැහැ. මම හොඳයි කියලා හිතන්න කියලා නෙමෙයි මේ ශාසනය කියලා තියෙන්නේ. දැන් අපි හිතමුකෝ අපි හතර පොයෙටම සිල් ගන්නවා කියලා. එතකොට එහෙම සිල් ගන්නේ නැහෙනි හැමෝම. එතකොට සිල් නොගන්නා අය දිහා බලලා මම හිතනවා නම් ඒ අයට වඩා මම හොඳයි කියලා. ඒක බුදු දහමේ අගය කරන්නේ නැහැ. මට වඩා පල්ලැහැ මට්ටමින් ඉන්න පිරිසකට වඩා මම හොඳයි කියලා හිතන එක ඒ තරම් වටින්නේ නැහැ පින්නතුනි. ඒගොල්ලෝ මට වඩා පල්ලෙහින් ඉන්නේ. ඒගොල්ලන්ට වඩා මං හොඳයි කියන එක වටින්නේ නැහැ. මම හැම වෙලාවෙම හිතන්න ඕනේ කොහොමද මේ ශාසනයේ ගුණ පුරපු, මේ ශාසනයේ ගුණ දරන, සසරින් එතර වෙන්න වීරිය වඩන, සංසාරෙන් වීරිය වඩලා එතර වුණ ඒ මහ උතුමන් වහන්සේලා එක්ක කල්පනා කරලා බලනකොට මම තාම පල්ල හැතැනකයි ඉන්නේ.
අන්න එහෙම තමයි හිතන්න ඕනේ. තමන්ට වඩා උසස් අය ගැන හිතලා උන්වහන්සේලට වඩා මම ඉන්නේ පහළින්. ආන් එහෙම හිතලා උන්වහන්සේලගේ තැනට යන්න මම උත්සාහ කරන්න ඕනේ. එදාට තමයි මට දියුණුවේ හැදෙන්නේ. ආන් ඒක නිසා පල්ලෙහැ ඉන්න අයට වඩා මං හොඳයි කියලා නෙමෙයි හිතන්න ඕනේ. ඉහළ ඉන්න අයට වඩා මං කොච්චර නරකද කියලා හිතන්න ඕනේ. එහෙම හිතන කෙනා තමයි දියුණුව කරා යන්නේ. ආන් ඒක නිසා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මේ කාරණාව පැහැදිලි කරනවා. ධර්මයේ මනාව අහන්න ඕනේ. උදේ අපි සඳහන් කරමින් හිටියේ මේ අතීතයේ දේශනාවක් ඉවර වුණාම බොහෝ දෙනා මගඵල ලැබුවා. අද එක්කෙනෙක්වත් මගඵල ලබන්නේ නැහැ. ඇයි? අතීතයේ අහපු ධර්මයේ අද අහන ධර්මයේ තුලයි අඩුපාඩුවක් තියෙනවද? වෙනසක් තියෙනවද? කිසිම අඩුපාඩුවකුත් නැහැ. ධර්ම රත්නයේ එදත් භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ යම් තාක් ජීවමානද, ඒ තාම්ම ධර්මයේ අදටත් ජීවමානයි. ඔබට මට ලෝකෝත්තර සුවය ගෙනල්ලා දෙන්න මේ ධර්මය අදත් සමර්ථයි. ධර්ම රත්නයේ වඳිනකොට අපි ඔය ගැන කියනවා. අතීතයේ විතරක් නෙමේ, එදා විතරක් නෙමේ, අදත් ඵල ලබා දෙන්න මේ ධර්මයට පුළුවන්. සන්දිට්ටිකෝ, අකාලිකෝ, ඒහි පස්සිකෝ, ඕපනයිකෝ ආදි වශයෙන් අපි කියලා වඳින්නේ. අකාලිකයි. ඕනෙම කාලෙක ඵල ලැබෙනවා. ඉතින් ඒ නිසා ධර්මයේ අඩුවක් නැහැ. දේශනාවේ අඩුවකුත් නැහැ. එන කොතනද අඩුව තියෙන්නේ? මාර්ගඵල ලබන්න නම් මාර්ගඵලලාභීන් වහන්සේ නමක්ම ධර්මදේශනා කරන්න ඕනේද? නෑනේ පින්නතනි. සමහර අය එහෙමත් හිතනවා, මාර්ගඵලලාභීන්ගෙන් බණ ඇහුවොත් විතරයි ශ්‍රාවකයාටත් මගඵල ලැබෙන්නේ කියලා. එහෙම එකක් නෑ. මහා සීව තෙරුන් වහන්සේ ගුරුවරයෙක්, ධර්මයේ කියලා දෙන ගුරුවරයෙක්. උන්වහන්සේගේ ශිෂ්‍යෝ ඉන්නවා දාස් ගානක් රහත් වෙලා. හැබැයි මහා සීව තෙරුන් වහන්සේ රහත් වෙලා නැහැ. එහෙමනම් දාස් ගානක් ශිෂ්‍යයන්ට රහත් වෙන්න මග කියලා දෙන්න පුළුවන් වුණා. නිවැරදි මාර්ගයේ පෙන්වුවහම ඒ මාර්ගයෙන් යන්න අපි දක්ෂ වෙන්න ඕනේ. පින්නතින් මෙහෙම හිතන්න. වෛද්‍යවරයෙක් වෙන විදිහ කියලා දෙන්න ඕනේ වෛද්‍යවරයෙක් විතරමද? වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට උගන්වන්නේ වෛද්‍යවරුද? නැහැනේ. අපිටත් පුළුවන් වෛද්‍යවරයෙක් වෙන විදිහ කියලා දෙන්න. ඒක බොහොම ප්‍රචලිතයි ඒ ක්‍රමය. ඕනම කෙනෙක් ඒක කියලා දෙයි. මේ විදිහට සාමාන්‍ය පෙළ විභාගයේ පාස් වෙන්න ඕනේ. ඊට පස්සේ උසස් පෙළ විභාගයේ කරනකොට වෛද්‍යවරයෙක් වෙන්න නම් මෙන්න මේ විෂය ධාරාව තෝරගන්න ඕනේ. ඒ විෂය ධාරාව ඔස්සේ මේ විදිහට සමත් වෙන්න ඕනේ. විශ්වවිද්‍යාලයට ගියහම ඒ විෂය ධාරාව මුලින් ඉගෙන ගත්තට වඩා බොහොම ගැඹුරින් තව හදාරන්න ඕනේ. මෙන්න මේ වාගේ පුහුණු වීම් ටික කරන්න ඕනේ කියලා මේ වෛද්‍යවරයෙක් වෙන මග කියලා දෙන්න වෛද්‍යවරු නොවන අයත් බොහොම දක්ෂයි. එතකොට වෛද්‍යවරු නොවන අයට වෛද්‍යවරයෙක් වෙන විදිහ කියලා දෙන්න හැකියාවක් තියෙන්නේ වෛද්‍යවරයෙක් වෙන ක්‍රමය සමාජය තුළ බොහොම ප්‍රචලිතයි. නීතිඥවරයෙක් වෙන්නේ කොහොමද කියන ක්‍රමය සමාජය තුළ බොහොම ප්‍රචලිතයි. ඉංජිනේරුවරයෙක් වෙන ක්‍රමය සමාජය තුළ ප්‍රචලිතයි. ඒ හින්දා ඕන කෙනෙක් කියලා දෙනවා. නමුත් නිවන් දකින ක්‍රමය මේ සමාජය තුළ එච්චර ප්‍රචලිත නෑ. අන්න ඒක නිසා නිවන් මග හැම කෙනෙකුටම කියලා දෙන්න බැහැ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය
මනාව දැනගෙන ඉගෙනගෙන අට්ටකතාවත් පරිහරණය කරගෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට ධර්ම දේශනා කරන උතුමන් වහන්සේලා ඉන්නවා. නිවැරදි නිවන් මඟ උන්වහන්සේලා දේශනා කරනවා. නිවැරදි මඟ දේශනා කරනවා උනත් ඒකෙන් ඵල ලබන බව දකින්න බොහොම අඩුයි. වෛද්‍යවරයෙක් වෙන විදිහ කියලා දුන්නහම වෛද්‍යවරයෙක් වෙන්න බලාපොරොත්තු වෙන කෙනා ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. නිවන් දකින විදිහ කියලා දුන්නහම නිවන් දැකීම උදෙසා මහන්සි වෙන අය කීයෙන් කී දෙනා දින්නේ? අන්න ඒකනේ අඩුව තියෙන්නේ. අහගෙන ඉඳලා යනවා මිසක් ක්‍රියාත්මක කරන්නේ නැහැ ජීවිතය තුළ. ප්‍රත්‍යක්ෂ කරගන්නේ නැහැ ඒක ජීවිතේට. ඉතින් ඒ තාක්කල් අපි සංසාරෙන් මිදෙන්නේ නැහැ. ඉතින් මේක තවත් විශේෂ කරුණු දක්වලා ගිලාන සූත්‍රයෙන්ුත් භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කරලා තියෙනවා. කවුරු වෙනුවෙන්ද බණ කියන්න ඕනේ කියලා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මය හොඳින් අහන්න ගෘහපතිය මම කියන්නම් හොඳින් අහන්න. ඒ වගේම මෙනෙහි කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ කොහොමද එහෙනම් අපිට බණ අහන්න කියලා තියෙන්නේ පින්නතුනි? මෙතන මෙනෙහි කරනවා කියලා කියන්නේ අපට පුළුවන් වෙන්න ඕනේ පින්නතුනි කරුණු එකින් එක වෙන වෙනම මතක තියාගන්න. කරුණු එකින් එක වෙන වෙනම මතක තියාගන්න කියලා කිවි. හරියට නිකන් ධර්ම දේශනාවක් අහනකොට ඒ දේශනාව සම්බන්ධයෙන්ම හිත යොමු කරගෙන මනාව අහගෙන ඉන්න කෙනෙකුට මේක බොහොම පැහැදිලිව වැටහෙනවා. නිකන් අර වගුවක් තුල සඳහන් කළා වගේ. ඒ බාහිරට හිත ගමන් කරන්නේ නැහැනේ. එක දිගට දේශනාව අහගෙන ඉන්නවා කිසිම බාහිර සම්බන්ධයක් තියාගන්නේ නැහැ. අන්න එතකොට තමයි වැටහෙන්නේ මේ දේශනා කළේ මොන කරුණද? එකින් එක අවබෝධ කරන්න කියලා කිව්වේ ඒකයි. මේ දේශනා කළේ විනය කරුණ. මේ දේශනා කළේ අභිධර්මයේ සඳහන් වෙන කාරණාවක්. මේ දේශනා කරපු කාරණාවේ අනුබෙදීම් තියෙනවා. ප්‍රධාන කාරණාවේ අනුබෙදීම් තියෙනවා. මේ තියෙන්නේ ඒ කාරණාවේ අනුබෙදීම් ටික. මෙන්න මේ විදිහට ඒ දේශනාව හාත්පස කොටස් කරගන්න තමන්ට පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම පුළුවන්කමක් ඇති වෙනවා දේශනාව මනාව අහලා මතක තියාගන්නකොට. සෝතානුදත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කොහොමද ධර්මය ඉගෙන ගන්න ඕනේ කියලා. සුතා හොඳට අහන්න ඕනේ මුලින්ම. දතා අහන ධර්මය හොඳින් මතක තියාගන්න ඕනේ. වචසා පරිචිතා වචනයක් වචනයක් ගානේ සවන් දෙන්න ඕනේ. එක වචනයක්වත් අත්හරින්න නැතුව අහන්න ඕනේ. මනසානුපෙක්කිතා තමන්ගේ භාෂාවෙන් පුළුවන් හැටියට ඒ ධර්මය විස්තර කරගන්න තමන්ට පුළුවන් වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ බණ අහන විදිහක් දේශනා කරනවා. අවසානි දිට්ඨියා සුප්පටි විද්ධා කියලා කාරණා කීපයක් පැහැදිලි කරනවා. අන්න ඒ ක්‍රමයට අනුව බණ අහන්න කියලා. ඒ ක්‍රමයට යම් කෙනෙක් බණ අහනවා නම් ඒ පුද්ගලයා ධර්ම ශ්‍රවණී කිරීම තුළින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නවා. විශාල ආනිසංසයක් අත්පත් කර ගන්නවා. ඊළඟට සඳහන් කරනවා මේ තියෙන්නේ අහවල් කරුණයි කියලා මනාව දැනගන්නකොට අපේ හිතේ අර මුලින් සඳහන් කළා වගේ ප්‍රස්ථාරයක් වගේ ඒකේ අනුබෙදීම් ටික මතක තියාගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. මේ කරුණු අහනකොට ඉතාම පැහැදිලිව ඒ කරුණු තමට වැටහෙන්න පටන් ගන්න ඕනේ. ඉතින් වැටහෙන්න පටන් ගන්නවා
මුලින්දල හරියටම අහගෙන ඉන්නකොට. එතකොට වැටහෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ අහලා මතක තියාගන්නත් ඕනේ. ආන්ගේ අහපු දේ නැවත නැවත මෙනෙහි කරමින් මහන්න ඕනේ. ඊළඟට දේශනා කරනවා ඒ කරුණු නැවත ආවර්ජනය කරනකොට මුලින්දලා අගටත් අගින්දලා මුලටත් මුලින්දලා මැදටත් මැදින්දලා අගටත් මැදින්දලා මුලටත් ඒ කරුණු ආවර්ජනය කරන්න තමන්ට හැකියාවක් තියෙන්න ඕනේ කියලා. ධර්ම දේශනාව ඉවර වුණාට පස්සේ දේශනාව පටන් ගත්ත තැන ඉඳලා අගට යනකම්ම තමන් අහපු ධර්මයේ මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. අඩුම තරම විශේෂ කාරණා ටිකවත් මෙතන කියන්නේ හොඳට මෙනෙහි කරන්න ඕනේ කියලා. ඊළඟට අග ඉඳලා මුලටත් මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. මැද ඉඳලා අගටත් මැද ඉඳලා මුලටත් මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න එතකොට තමයි මනාව ධර්ම ශ්‍රවණය කළා වෙන්නේ. ඒ අවධානය එහාට යොමු වුණාට පස්සේ ඉරියව්වේ වේදනාවක් නැහැ පින්නතුනි. මොකද මේ වේදනාව ළඟ මගේ හිත නැහෙනේ. ධර්ම කාරණාව ළඟ තියෙන්නේ. අපි පින්නතුන් අහලා තියෙනව නේද සද්ධාතිස්ස මහරජිරුව බණ අහපු විදිහ. කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කළුදිය පොකුණ ළඟ ධර්ම දේශනාව ආරම්භ කරනකොට කාලකාරාම සූත්‍රය. රජිරුව ඇවිල්ලා හිටගන්නවා. රජිරුව ඉල පිටගන්නේ හරියටම ධර්මාසනයට පිටිපස්සේ. රජිරුව මිනිස්සු ඉන්න පැත්තට යන්නේ නැහැ. ඇයි මිනිස්සු රජිරුව එනවා දැකලා බණ අහන සිත වෙනස් කරගනී. ධර්මදේශනාව පහුවදා උදේට එළි වුණාම නිමා කරනකොට රජිරුව ධර්මාසනයේ පිටිපස්සේ ඉඳලා උගුර පාදනවා. රහතන් වහන්සේ අහනවා මහරජා කොයි වෙලාවෙද ආවේ කියලා. ස්වාමීනි ධර්මදේශනාව පටන් ගන්නකොටයි ආවේ. මහරජා රාත්‍රියේ එළි වෙනකම්ම හිටගෙනද බණ ඇහුවේ. ස්වාමීනි ධර්මාසනයේ පිටිපස්සේ ඇවිල්ලා මං හිටගෙන මගේ පාද දෙක යම් තැනක පිහිටෙව්වද මං කකුල වෙනස් කළේ දේශනාව නිමා කළාට පස්සේ කියලා කියන්නේ. ඒ කියන්නේ එක දිගට එළඹ සිටි සිහියෙන් ධර්මයේ පිළිබඳවම හිත යොමු කරලා ධර්ම ශ්‍රවණය කරනවා. එතකොට අර ඉරියව්වේ වේදනාවල් ඒ කිසි දෙයක් සිහියට එන්නේ නැහැ. මොකද දේශනාවත් එක්ක හිත ගමන් කරනවානේ. ඉතින් ඒ විදිහට තමයි ශ්‍රද්ධාවන්තයෝ බණ අහලා තියෙන්නේ. ඒ නිසා ඵල නෙළුව හරියට. අද කොච්චර ඇහුවත් ඵල නෙළන්නේ නැහැ. මේ තරම් නිර්මල ශ්‍රේෂ්ඨ උත්තරීතර වූ දහමක් දේශනා කරපු තවත් ශාස්ත්‍රවරයෙක් කොහෙද පින්නතුනි. නමුත් ලංකාව කියලා කියන්නේ ධර්මද්වීපය කියලානේ අපි කියන්නේ. නමුත් ධර්මද්වීපයේ මිනිස්සුන්ගේ හැසිරීම දිහා බලන්න. මිනිස් ජීවිත විනාශ කරන්නේ සත්තුන්ගේ ජීවිත නැති කරනවා වගේ. හොරකම් කිරීම, මංකොල්ල කෑම, දූෂණ භීෂණ වංචා අපරාධ, මේ තරම් දහමක් ඇහෙන රටක එහෙම පිරිසක් ඉන්න පුළුවන්ද බණ ඇහුවනම්? එහෙනම් ඇහුණා මිසක් අහලා නැහැ. නමුත් ධර්මයේ නැති වෙනත් රටවල් දිහා බලන්න. ඒ රටවල් වලට ආවේනික වෙච්ච ප්‍රතිපත්ති වලට කොච්චර ගරු කරනවද කියලා. මිනිස්සු පිළිබඳව කාරුණික හැඟීම කොච්චරද කියලා. මිනිස්සු ගැන හිතල වැඩ කරන හැටි කොහොමද කියලා. හොර මැරකම කල් කලාතුරකින්වත් අහන්න ලැබෙන්නේ සමහර දියුණු රටක. මිනිස්සෙක් පාරක වැටිලා ඉන්නවා දැක්කත් තමන්ගේ සියලු කටයුතු පැත්තක දාලා ඒ මිනිස්සයා වෙනුවෙන් අනුකම්පාවෙන් වැඩ කරනවා. අපි එහෙම කරන්නේ අපි පින්තූර අරගෙන බලාගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ කාරණා ඕන තරම් කතා කරන්න තියෙනවා. ඒ මිනිස්සුන්ට දහමත් ලැබුණා නම් ඒ මිනිස්සු කොහොම වෙයිද? මිනිස්සු කියලා කියන්නේ උසස් జాතිය. අන්ගේ මනුෂ්‍යත්වයේ උසස් බව වුන් තුල ඊටම ඉහෙලින්ම තියෙනවා. ඒ මනුෂ්‍යත්වයේ උසස් බවට අලුතෙන් එකතු කර මනාව උපමට්ටමක් ධර්මයේ තුලින් කරනවා. ඒක වැඩි දියුණු කිරීමක් කරනවා. නමුත් 24 පෑයම බණ ඇහුවත් ඒක වැඩි දියුණු වෙච්ච බවක් අපෙන් දකින්න
අපෙන් දකින්න නෑ කියල කෙනෙ ධර්මය තිබුණට අපි ධර්මය මනාව ශ්‍රවණය කරලා ජීවිතයට බද්ධ කරගෙන නෑ. අපි බුදුරජාණන් වහන්සේ හොඳින් අහගෙන ඉන්න ඕනේ. මම දේශනා කරන්නම් හොඳින් අහන්න ඕනේ. මේ තියෙන්නේ පින්නතුනි බණහන අයට භාග්‍යතුන් වහන්සේ ලබලා දෙන ඉතා හොඳ උසස් ගණී උපදේශයක්. තේනහි ගහපති සුනාහි, එසේනම් ගෘහපතිය හොඳින් අහන්ඩ, සාදුකං මනසි කරෝහි බාසිස්සාමීති, හොඳින් මෙනෙහි කරන්ඩ දේශනා කරන්නම් කියලා භාග්‍යතුන් වහන්සේ පෝතලිය ගෘහපතිට ප්‍රකාශ කරනවා. පෝතලිය ගෘහපති භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දෙනවයින් පසුව ස්වාමීනී දේශනා කරන්ට මං හොඳින් අහන්නම් කියලා. ඉන් පසුව අපේ භාග්‍යතුන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා. ගෘහපතිය ආර්යන්ගේ විනෙහි ව්‍යවහාර සමුච්ඡේදයේ පිණිස පවතින දහම් අටක් තියෙනවා. කතමේ අට, මොනවදේ අට කියලා භාග්‍යතුන් වහන්සේ එතන ඉඳලා මේ ව්‍යවහාර සමුච්ඡේදයේ පිළිබඳව ආර්යන්ගේ විනයේ සඳහන් වන කරුණු අට දේශනා කරන්න පටන් ගන්නවා. ව්‍යවහාර සමුච්ඡේදයේ නෙමේ සමුච්ඡේදය පිණිස හේතු වෙන කරුණු අට තමයි දේශනා කරන්න පටන් ගන්නෙ. ඉතින් ධර්ම දේශනාව සඳහා අපිට නියමිත කාලයේ නිමා වෙලා තියෙන නිසා උතුම් වූ පෝතලිය සූත්‍ර දේශනාව ඇසුරින් සිදු කරන පළවෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු. දෙවැනි ධර්ම දේශනාවෙන් භාග්‍යතුන් වහන්සේ ගිහි ව්‍යවහාරයන්ගෙන් මිදෙන්න දේශනා කරපු කරුණු අට, මිදීම පිණිස හේතු වෙන කරුණු අට මොනවද කියලා සාකච්ඡා කරමින් අපි දේශනාව ඉදිරියට පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මෙවන් උතුම් සූත්‍රයක ප්‍රථම ධර්ම දේශනාවේ දායකත්වය දරන්න භාග්‍ය ලැබූ පිරිස ගැමුණුපුර මාළඹේ පදිංචි ලක්ෂී ප්‍රියංගා මහත්මිය, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි යසිත පුතණුවන්, දියණිය මනේෂා උදානි ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. උතුම් අරමුණ M.M. සිරිසේන පියාණන් ඇතුළු සංසාරගතව නිදන ප්‍රාප්තියට පත්වන සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායුෂ ලැබේවා. තව තවත් ලෝක සත්වයා වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය දේශනා කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරන්තරයෙන් ලැබේවා කියලා බොහෝම කල්යාණ මිත්‍රත්වයෙන් තමන් රැස් කරගත්ත කුසලය අපටත් අනුමෝදන් කරලා ආශිර්වාද කරලා තියෙනවා. ඒ වගේම අපගේ මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමටත්, විදේශගතව සිටින පුතණුවන්ගේ යසිත පුතණුවන්ගේ රැකී රක්ෂා කටයුතු ආදියත්, දියණියගේ මනේෂා දියණියගේ අධ්‍යාපන කටයුතු ආදියත් මනාව දියුණු පවුණු වේවා. කායික සුවය, මානසික සුවය නිරන්තරයෙන් දූපුතුන්ට සැලසේවා. අපහසුතාවයකින් තොරව හැම කටයුත්තක්ම සම්පූර්ණ කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. උතුම් ධර්ම දානමය කුසල කර්මය අප සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මහත් වූ උපකාරයක් බවට පත්වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. පින්වත් දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ දුවා දරුවන් ඇතුළු සියලුම දෙනාට රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා. අප විසින් රැස් කරගත්ත සියලුම සද්ධර්ම දානානි සංසයත් සදහවතුන් සියලු දෙනාටම අඩු නැතුව අනුමෝදන් වේවා. ඔබ අප සියලු දෙනාටම ඉතාම ඉක්මන් භවයක, ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවෙන් අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ